මෙරට හමු වූ විශාලතම කුඩු තොගය වන මිලියන 1248ක් පමණ වන හොරයින් කිලෝග්‍රෑම් 103යි ග්‍රෑම් 948ක් සමග අත්අඩංගුවට ගත් මොහොමඩ් සුසෙයි මොහොමඩ් මොහිදීන් ඔහුගේ පවුලේ සාමාජිකයන් සමග බෝගම්බර බන්ධනාගාරයේ සංචාරක නිවාසයේ නවස්තන් ගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා. 2017 දෙසැම්බර් 31 වනදා මෙලෙස මොහොමඩ් සුසෙයි මොහොමඩ් මාහිර් නැමැත්තා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙම සංචාරක නිවෙස්තේ නවාතැන් ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් මොහොමඩ් සුසෙයි මොහොමඩ් මාහිර් නැමැත්තා සහ ඔහුගේ රියදුරු වන මල්ලිකාරච්චිගේ චතුර ජයශාන්ත යන පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා. නවාතැන් පහසුකම් සඳහා බන්ධනාගාර සංචාරක නිවාස වෙන්කරවා ගත හැකිවන්නේ බන්ධනාගාරයේ පුද්ගලයන්ට වන අතර මෙම මොහොමඩ් සුසෙයි මොහොමඩ් මාහිර් නැමැත්තාට නවාතැන් ගැනීමට බන්ධනාගාර සංචාරක නිවේශය වෙනකර දුන් පුද්ගලයා කවුරුන්දැයි සොයා බැලීමට නියමිතව තිබෙනවා. මේ අතර බන්ධනාගාරයේ පුද්ගලයකු නමින් බෝගම්බර බන්ධනාගාරයේ සංචාරක නිවහන වෙන්කළ තැනැත්තා පිළිබඳව සහ ඔවුන්ට නවන්තැත් පහසුකම් ලබා දුන් පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම් පරීක්ෂණ මේ වන විටත් ක්‍රියාත්මක වී තිබෙනවා. මෙලෙස ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග ගනුදෙනු පවත්වාගෙන යන බන්ධනාගාරයේ කුමන පුද්ගලයන්ද යන්න පුළුල් ලෙස විමර්ශනය කිරීමටද මේ වන විට පියවරගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතාගෙන් විමසීමක් කළ අතර හෙතෙම පැවසුවේ මේ පිළිබඳව නිල වශයෙන්ම දැනුම් දීමක් මෙතෙක් සිදුව නොමැති බවයි. කෙසේ වෙතත් අදාළ දිනේදී බන්ධනාගාර සංචාරක නිවහන වෙන්කලේ කවුරුන්දැයි සොයා බලන බවද හෙතෙම පැවසුවා. වැඩිදුරටත් අදහස් දක්වමින් තුෂාර මහතා මෙසේද පැවසුවා. මේ සම්බන්ධයෙන් අපිට තවමත් දැනුවත් කරලා නැහැ. මටත් මේ ගැන ආරංචි වුණා. නිවාඩු නිකේතනය කියන්නේ මහජනතාවට ඕනෑම කෙනෙකුට ඇවිත් ඉන්න පුළුවන් තැනක්. හැබැයි මේකට බන්ධනාගාර නිලධාරියෙක් සම්බන්ධද කියන ප්‍රශ්නය තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි හොයා බලන්න අවශ්‍යයි. මේ ගැන අපිට කිසිම කෙනෙක් නිල වශයෙන් දැනුම් දීලා නැහැ. පොලිසියවත් අපිව දැනුවත් කරලා නැහැ. සංචාරක නිවාස බන්ධනාගාර නිලධාරිය කරහා වෙන් කළොත් යම්කිසි මුදලක් අඩු වෙනවා. මේ කියවන දිනයට වෙන් කළේ කවුද කියලා හොයලා බලනවා. පොලිස් මද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් විසින් පසුගියදා කළුබෝවිලදී හා බත්‍රමුල්ල සුභූතිපුර ප්‍රදේශයේදී හොරන් කිලෝග්‍රෑම් 103යි ග්‍රෑම් 948ක් සමග මොහොමඩ් සුසෙයි මොහොමඩ් මාහිර් නැමැති 29 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර එම හොරයින් මරණ දඬුවම නියම වී සිටින සුසෙයි නැමැත්තාගේ බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබෙනවා. මරණ දඬුවම නියම වී සිටින ධර්මරාජා සුසේන්ද්‍රන් හෙවත් සුසෙයි නැමැත්තාටද මරණ දඬුවම නියම වී තිබෙන්නේ හොරයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 250ක් ජාවාර කිරීමේ චෝදනාව මතයි. මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාර ගතව සිටින සුසෙයි නැමැත්තා සමග මොහොමඩ් සුසෙයි මොහොමඩ් මහීර් නැමැත්තා නිතරම දුරකථනයෙන් සම්බන්ධ වී තිබෙන බව තහවුරු වී ඇති බවද පොලිසිය සඳහන් කරනු ලැබුවා. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.